මේ මාධ්‍යවල ඉන්න ඇයටවත් මීට පස්සේ අර ව්‍යාජ අගමැතිව ඔසවා තබන්න බෑ. අඩුගානේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියලා කියන්නත් බෑ. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියලා කියන්නත් බෑ. ඒ කියන්නේ 14 වෙනිදා එනකොට ඒක ඊයේ පෙරදා නෙමෙයි නැතුනේ, ඊයේ විතරක් නෙමෙයි නැතුනේ. ඒකෙන් අදහස් කරන්නේ පසුගිය 14 වෙනිදා කතානායකවරයා විසින් මේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් එක පරාද වුණාය විශ්වාසභංගකින් කියලා දැන්නු මොහොතේ සිටම ඒ අය අග්‍රාමාත්‍යයා හැටියට හෝ ඇමතිවරු මණ්ඩලයේ හැටියට පිළිගන්නේ නැහැ කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒ නිසා හිටපු අග්‍රාමාත්‍යවරයා කියලාවත් මේ මාධ්‍යවලට දැන් කියන්න බෑ. කිව්වොත් නිකමට හරි කියවුනොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් හැටියට අනිවාර්යම යනවා. ඒ වගේම ඒ අග්‍රාමාත්‍යවරයාගේ ෆොටෝ අමාත්‍යංශවල හෝ ආයතන සංස්ථාවල හෝ කොහේ හරි ගහලා තියෙනවා නම් ඒවා වහාම ගලවන්න ඕන. ඒවා තවමත් ප්‍රදර්ශනය කරනවා නම් ඒ ආයතනවල කවුරු හරි ප්‍රධානීන් ඒ යම් කිසි ප්‍රේමයක් නිසා එමත් හිතේ අමාරුවට හරි ඒවා වහාම ඒගොල්ලෝ ගලවන්න ඕන. නැත්නම් අධිකරණයට අපහාස කිරීමක් හැටියට ඒකත් අර්ථ නූපණ වෙනවා. මං හිතනවා ඒවා අපි ඒවා සෝදිසි කරන්න කලින් අපි ඒ ගැන සොයා බලන්න කලින් ඒවා ගලව ගත්තොත් හොඳයි.